අයිබෝන් පාසල් වයස කියලා කියන්නේ අපේ ජීවිතයට මුහුණ දෙන්න සූදානම් කරන අවධිය. හිතේ කිසිම බරක් නැති කාලය. අපි දැනුමින් සන්නද්ධ වෙන කාලය. කේතරම්නම් මතකයන් මේ සොඳුරු පාසලත් එක්ක අප සතුව තිබෙනවාද. අද සිවමන්සලින් වැදගත් කාරණයක් පිළිබඳවයි ඔබට මේ කියන්න සූදානම් වෙන්නේ. දේවිපාලිකාවන් සැරසෙනවා ඔන්න මේ වසරටත් ආයිමත් පාසල් එන්න. පාසල් හැරගිය මේ බාලිකාවන්. Back to school 2019. මේ වැඩසටහන පිළිබඳවයි අපි අද දවසේදී සිවමන්සලින් ඔබට කියන්නේ. ඒ සඳහා ඉතමත් ආදරයෙන් අපි ආරාධනා කළා නීතිඥ පබලු ශ්‍රීමා විතාන මහත්මියට. එතුමිය තමයි මේ වැඩසටහනේ සභාපතිනිය හැටියට කටයුතු කරන්නේ. ආයිබෝවන්. ආයිබෝවන්. දැන් ශ්‍රීමා විතාන මහත්මිය අපි කාරණය බොහොම පැහැදිලිව සයින්ටුවන් කරද්දී මම මුලින් මෙහෙම අහනවා. ඇයි අයිමත් ඉස්කෝලේ එන්න හිතුනේ? පාසල් යන කාලෙදී වගේම පාසලෙන් අයින් වුණාට පස්සෙත් ඉස්කෝලේට ආදරය කරන අයට ආයිමත් එකට එකතු වෙන්න අවස්ථාවක් දෙන්න තමයි අපි මේ වැඩසටහන සංවිධානය කරේ. දැන් කනිෂ්ඨ ආදිශ සංගමය කියලා කියන්නේ වයස අවුරුදු 35ට අඩු අය. ඔව්. ඒ අපි කමිටුවේ සමාජිකත්වයේ ගන්න පුළුවන් කනිෂ්ඨ ආදිශ සංගමයේ වයස අවුරුදු 35ට අඩු පාසල් හැර ගිය අයට අපි තමයි මේක සංවිධානය කරන්නේ. හොඳයි. ඇයි මේ දෙයක් සංවිධානය කරන්න හිතුනේ? මොන වගේ බලාපොරොත්තු ඇතුවද මේ කාරණාව සංවිධානය කරන්නේ? මේ වැඩසටහන මම ඉස්සෙල්ලත් කිව්වා වගේ ආයිමත් සැරයක් මතකයන් අවදි කරන්න අපි බලාපොරොත්තුව. ඒ වගේම මේ වැඩසටහනෙන් අපි ලැබෙන මුදල් සම්පූර්ණයෙන්ම පාසලේ සංවර්ධන කටයුතු වලට යොදවන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ වැඩසටහන පැවැත්වෙද්දී නිර්ණායකයන් කිහිපයක් තිබෙනවා. අපි ඒව පිළිබඳව කියමු. ඔව්. අනිවාර්යයෙන්ම අපි මතක් කරන්න ඕනි මේ වැඩසටහනට සහභාගි වෙනකොට අපේ සහෝදරියෝ හැමෝටම එදාට අනිවාර්යයෙන්ම ඇඳගෙන එන්න ඕනි පාසලේ ටී-ෂර්ට් එකක්. අපි මේ සැරේ අලුතින් මුද්‍රණය කරලා ගන්නත් සූදානම් කරලා තියෙනවා. එහෙමත් නැත්නම් පැරණි එකක් වුණත් ගැටලුවක් නැහැ. ඒ වගේම පාසලට ඇතුල් වෙනකොට ආරක්ෂක හේතුන් මත කුඩා අත්බෑගයක් පමණක් රැගෙන එන්න කියලා මතක් කරනවා. ඒක අනිවාර්යයි. ඒ වගේම පාසල තුළට පොලිතින් රැගෙනීමෙන් වළකින්න කියලාත් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. දැන් පබළු මහත්මිය කවද්ද දවස ආයමත් ඉස්කෝලේ යන? ආයමත් ඉස්කෝලේ යන තියෙන්නේ නොවැම්බර් 3 වෙනි ඉරිදා උදේ 9:00ට අපි වැඩසටහන පටන් ගන්නවා. ඒ වගේම ඉක්මනට එන්න එදාට උදේම මුලින්ම එන අයට අපි ඇතුල් වීමේදී පුංචි ටෑග්ගකුත් ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් උදෙන්ම එන්න. ගුරු මණ්ඩලයේ සවිදුවල්පතිගෙන් විදුවල්පතිනියගෙනුත් බොහොම ලොකු සහයෝගයක් මේකට ලැබෙනවා නේද? අනිවාර්යෙන්ම අපේ විදුහල්පතිනිය DWDP-ගේ සමරසිංහ මැතිණිය බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඇය තමයි අපේ ආදිශිෂ්‍ය සංගමේ ඒ වගේම කනිෂ්ඨ ආදිශිෂ්‍ය සංගමේ සභාපතිනිය. ඇයගෙන් මේ වැඩසටහන මේ ආකාරයට පවත්වාගෙන යන්න බොහොම මේ උදව් උපකාර අපිට ලැබුණා. ඒ වගේම ගුරු මහත්මීන් නියෝජ්‍ය විදුහල්පතිනියන් ගුරු මහත්මීන් හැම දෙනාම මේකට සහයෝගය දැක්වුවා. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ back to school අපිට විතරක් නෙමෙයි අපේ පැරණි ගුරු මහත්මිනුත් විශාල ප්‍රමාණයක් සහභාගි වෙනවා. ගුරු මෑණිවරුන් එක්කත් නැත්නම් අපේ ගුරු පියවරුන් එක්කත් මතකයන් අලුත් කරගන්න මේක හොඳ අවස්ථාවක් වෙයි කියලා මම හිතනවා. ඔබතුමී නීතිඥවරියක් බවට පත් වෙනත් පාසලෙන් බොහෝ සහයෝගයක් ලැබුණා. අනිවාර්යෙන් මේක මතක් කරන උන ජීවිතේ මම හිතනවා අපි අපේ පාසලේ බොහොම ආදිශිෂ්‍යව ඉන්න ඉහළට ඉගෙනගත් උසස් නිල තලවල හැමෝටම ඉස්කෝලෙන් බොහොම ලොකු පන්නරයක් ලැබෙන්නේ නැති. ඒ වගේම ඉස්කෝලේ කාලේ මතක් කරගන්න තවත් පුංචි දෙයක් මම එකතු කරන්නම් මේකට. අපේ මේ සැරේ වැඩසටහන අපි පවත්වන්නේ ක්‍රීඩා උත්සවයක් විදිහට. ඒ විතරක් නෙමෙයි ඒක අන්තර් නිවාස ඉන්ටර් හවුස් ස්පෝර්ට්ස් මීට් එකක් අන්තර් නිවාස ක්‍රීඩා උත්සවයක් විදිහට. අපේ පාසලේ සාමාන්‍යයෙන් තමන්ගේ නිවාසෙත් එක්ක ලොකු බැඳීමක් තියෙනවා. මොනවද නිවාස හතර? සත්‍ය ශාන්ති මෛත්‍රී උපේක්ෂා නිවාස හතරත් එක්ක ලොකු බැඳීමක් තියෙන නිසා ඒ බැඳීම ආයෙමත් අලුත් කරන්න ඒ තේමාව යටතේ තමයි අපි වැඩසටහන පවත්වන්නේ. සමහර වෙලාවට ඔබ පාසල් යන කාලේ නිවාසේ ජය නොගන්නට පුළුවන්. හැබැයි ආදිශිෂ්‍යාවක් කියලා ඔබට නිවාසේ ජයග්‍රහණය කරන්න තවස්සක් තියෙනවා. අනිවාර්යෙන්ම මේ සැරේ අපි අන්තර් නිවාස ක්‍රීඩා ඒ වගේම ක්‍රීඩා නොවන වෙනත් තරඟ ඒ වගේම ඔන්ලයින් තරඟක් තියෙනවා. ඔයාලට Facebook වගේ මාධ්‍ය ජාල Instagram සහ Facebook මාධ්‍ය ජාල හරහා සම්බන්ධ වෙලා ඒ තරඟවලිනුත් ඔබේ නිවාසයට ලකුණු එකතු වෙනවා කියලා මතක් කරන්න ඕනි. කනිෂ ආදිශිෂ්‍ය සංගමේ Instagram සහ Facebook පිටුවලින් ඔබට ඒවටත් සම්බන්ධ වෙන්න පුළුවන්.
ලංකාව විතරක් නෙමෙයි හැම රටකම ඉන්න අධිශිෂ්‍යාවන්ට පුළුවන් නම් එන්න ඒ වගේම තමන් විතරක් නෙමෙයි ආයමත් මතකයන් අලුත් කරගන්න ඉස්කෝලේ කාලේ හිටිය යාළුවෝ හැමෝමත් එක්කගෙන එන්න කියලා මේ වැඩසටහන අපිත් එක්ක බෙදා හදා ගන්න. හොඳයි සම්බන්ධ වෙන්න අවශ්‍ය කෙනෙකුට කොහොමද සම්බන්ධ වීම සඳහා භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයන්? ඔව් මේකදී මතක් කරන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම සමාජ වෙබ් අඩවි හරහා තමයි සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට වැඩිදුර විස්තර දැනගන්න අවශ්‍ය කරනවා නම් මම මේ ඉවෙන්ට් එකේ සභාපති විදිහට කටයුතු කරනවා. මම දුරකථන අංකයක් ලබා දෙන්නම් 0.71 79 62 869. ඒ දුරකථනයේ අංකය හරහා ඕනෑම වෙලාවක ඔබට සම්බන්ධ වෙලා විස්තර දැනගන්නත් පුළුවන්. ඒ වගේම තවත් පුංචි දෙයක් මේ දිනවල ඔබට පුළුවන් නම් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ සංවිධාන කටයුතු වලට ඔබේ උපකාර ලබා දෙන්නත් ඒ උපකාර ලබා දෙන ගමන් නැවතත් මතකයන් අලුත් කරගන්නත් අවස්ථාව තියෙනවා. දැන් දෙවි බාලිකාවන් විදියට මේ රටට අපේ කමට අපේ ඉදිරියට අනාගතයට බොහෝ වටිනා වූ ක්‍රියාකාරකම් රාශියක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඉදිරියේදී මොන වගේ දෙයක්ද මේ වැඩ කටයුතු හරහා කරන්න බලාපොරොත්තු වෙන්නේ? අනිවාර්යෙන්ම මේ හැම වැඩ කටයුත්තකම අපේ අවසාන අරමුණ වෙන්නේ පාසල් මාතාවට සේවයක් කරන්න. ඔබගොල්ලෝ දන්න විදිහට අපේ පාසලෙන් ඉතාමත් වටිනා දිරිය දියණියන් ජාතියට දායාද කරලා තියෙනවා. ඒ ක්‍රියාවලියට තවත් සහයෝගය දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ කාර්යයන් හරහා. නීතිඥ පබළු ශ්‍රීමා විතාන මහත්මියට බොහොමත් ස්තුතියි. ජීවිතේ ජය ගන්නට පාඩම් කියා දුන් පාසලට ගෞරවය දක්වන්නට මතකයන් අලුත් කරගන්නට ඔන්න දේවි බාලිකාවන් ආයෙත් පාසල් එන්න සූදානම් වෙනවා. ඒ වවයි අපි ඔබට මේ කිව්වේ. එනවා අදවසට සමුගන්නවා සිවමන්සලින්. ඔබට අයිබෝන්.